අයිබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත ප්‍රධාන ප්‍රවෘත්තේ විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින් අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්තේ සිරස්තල වෙත. මෙරට ප්‍රධානතම දේශපාලන පක්ෂ දෙක තුල අර්බුද වර්ධනය වෙයි. පක්ෂ දෙකටම සලකුණ හරස් වෙයි. වැඩතහනමකට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහන් පිළපිටිය සම්බන්ධයෙන් අදම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසට නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස්. තිරුපති වැඳපුදාගත් අගමැති සිව්දින නිල සංචාරය නිම කරමින් දිවයිනට. බලය තිබුණත් නැතත් රට වෙනුවෙන් සේවය කරනවා කතානායක කියයි. අධික උණුසුම හේතුවෙන් උදෑසන 11 සිට පස්වරු 3:30 දක්වා පාසල් දරුවන් බාහිර කටයුතු වලට යෙදවීමෙන් වළකින ලෙසට අධ්‍යාපන ඇමතිගෙන් උපදෙස්. කොරෝනා වෛරසයට බිලි වූ ජීවිත ගණන 1018 දක්වා ඉහළට. හුබේ සෞඛ්‍ය බලධාරීන් සේවයෙන් නිරපයි. පසුගිය රජයේ සමයේ කොරෝනා පැතිර ගියා නම් නිකන් හිතලා බලන්න කොරෝනා වෛරසය එහෙම පෞගිය අවුරුදු 4 මාස ඇතුලේ ආව නම් දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය. එක්සත් ජාතික පක්ෂ සංධානය තුළ මේ වන විට අර්බුද කිහිපයක් ඉස්මතුව තිබෙනවා. ඉන් එක් අර්බුදයක් ඊයේ දින විසඳා ගැනීමට හැකිවද පක්ෂ සංධානයේ සලකුණ සහ නම පිළිබඳව පවතින්නේ ගැටලුකාරී තත්වයක්. කෙසේ වෙතත් ඒ පිළිබඳ අවසන් තීරණය ලබන සිකුරාදා දින ගැනීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සංධානය තුළ මෙවන විට අර්බුද කිහිපයක් පැන නැගී තිබෙනවා. කෙසේ වෙතත් ඒ අතරින් එක් අර්බුදයකට පිළිතුරක් ලබා දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මතුමණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂ සංධානයේ මහලේකම් ධුරයට පත් කරනු ලැබුවා. එහෙත් මෙවන විට එක්සත් ජාතික පක්ෂ සංධානයේ සලකුණ සහ නම සම්බන්ධයෙන් පවතින්නේ දැඩි ව්‍යාකූල තත්ත්වයක්. ඊයේ දින රැස් වූ කෘති අධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නොහැකි වූ අතර මේ සම්බන්ධයෙන් දැඩි වාද විවාද ඇති වී තිබුණා. ඊයේ දින රැස් වූ කෘති අධිකාරී මණ්ඩල සමාජිකයින්ගෙන් බහුතර පිරිසක් අලියා සලකුණ යටතේ තරඟ කිරීමට සූදානම් බවට ප්‍රකාශ කර ඇති අතර තවත් පිරිසක් වෙනත් සලකුණකින් තරඟ කිරීමට සූදානම් බව ප්‍රකාශ කර තිබුණා. පක්ෂය තුල පවතින මෙම අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අද දිනේත් සුබුරුදු ලෙසම විපක්ෂ නායක කාර්යාලයේදී සහ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායම් දෙකකට වෙන් වී මාධ්‍ය සාකච්ඡා පවත්වනු ලැබුවා. මේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුව අපිට එක්සත් ජාතික පක්ෂ සංධානයට යනකොට අලුත් ලකුණකින් යන්න බෑ පක්ෂේ ව්‍යවස්ථාව අනුව. ඒ වගේම ඒක නාමික සංධානයක් මිසක් රෙජිස්ටර් වෙච්ච සංධානයක් වෙන්න බෑ පක්ෂ ව්‍යවස්ථාව අනුව. එක එක පුද්ගලයොත් එක වෛරයක් නෑ. අපිට අවශ්‍යතාවය තියෙන්නේ මේ රටේ ඉල්ලන නායකයෙක් ජනප්‍රිය නායකයෙක් තමයි සජිත් ප්‍රේමදාස කියන්නේ. එතුමා අගමැති අපේක්ෂකයා කරලා එතුමාව එතුමාගේ නායකත්වයෙන් එතුමාගේ තරුණ ජහවේ මෙහෙවීමෙන් ආණ්ඩුවක් ගන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඉතිහාසයේ මෙතෙක් කල් අපි ඡන්දෙල්ලුවේ අලියා ලකුණත් එක්සත් ජාතික පෙරමුණ කියන නමත් පෙරමුණ නම වෙනස් කරගන්න පුළුවන් නාමිකව. නමුත් අපේ සලකුණ සහ පක්ෂයේ නම ලියාපදිංචි කරලා වෙනස් දෙයකට යන්න බැහැ කියන එක අපේ ව්‍යවස්ථාවේ තියෙනවා. ඒකෝල අපිට සාකච්ඡා කරන්න කරුණු දෙකක් තියෙනවා. එහෙම යන්නම ඕනි නම් නැවත කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ කඳවෝලා නීති පක්ෂ නීති රීති වෙනස් කරලා යන්න ඕනි. ඔయిత ඉස්සරත් අපි සම්දාන හැදු. සම්දාන හැදුවාම සමහරලාට ඒ පක්ෂයට අපේ සම්දානෙත් එක්ක ඉඳ බැරි වුණාම ගැලවිලා ගියා. ඉතින් ඒ වගේ අපේ පක්ෂේ තියෙන ව්‍යුහය තුළ සම්දාන නාමිකව හදා ගන්න පුළුවන්. හැබැයි ඒක රෙජිස්ටර් වෙච්ච පක්ෂයක් විදියට යන්න බෑ. දැන් අපි හැමතිස්සෙම පාර්ලිමේන්තු මැතිවරණයක ඡන්දීල්ලුවේ එක්සත් ජාතික පෙරමුණ කියලා හරි මොකක් හරි එකක් එක්සත් ජාතිකත් එක්ක අලියත් එක්කනේ. එතකොට ඉදිරියටත් එක්සත් ජාතික කියන කෑල්ලත් එක්ක අලියවත් ඉස්සරහට අරගෙන යන්න ඕනේ. මෙම අදහසට හාත්පසින් වෙනස් වූ අදහසක් විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පළ කළා. ඊයේ දිනේදී අන්තිමට තීරණය වුණා මේ සිකුරාදා වෙනකොට මොන ලකුණෙන්ද තරඟ කරන්නේ. ඒ වගේම ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට එකග වූ පරිදි ඒ අවශ්‍ය බලතල මෙම මැතිවරණයට මූණ දීම සඳහා ඒ සම්දානය ලෑස්ති කිරීමට අනිවාර්යයෙන්ම ලබා දිය යුතු බව අපි ප්‍රකාශ කරනවා. නාමික සන්ධානයක නාමික මහලේකම්වරයෙක් යටතේ
නීත්‍යානුකූල වෙනත් නායකයෙක් සහ වෙනත් මහලේකම්වරයෙක් ඉඳගෙන ඒ නීත්‍යානුකූල මහලේකම්වරයා අත්සන් කරන නාම යෝජනා පත්‍රකින් තරම් කරනවා කියන්නේ ඒක හරියට නිකන් අර හෙන ගහනකොට අර ඉස්සර කාලේ අර ඇලවංගුවක් දානවනේ එළියට අර හෙනේ වැදලා යන එහෙම සජිත් ප්‍රේමදාස මහත්මයාව පාවිච්චි කරන වගේ වැඩක්. සත්‍ය කතාව සන්ධානයට නිල වශයෙන් අලියාගේ ඉල්ලන්න දෙන්නේ නැහැ. ඉල්ලන්න දෙනවනම් ඉල්ලන්න කැමති. අපි කියනවා හරි අලියා ඕන නම් අලියාගෙන් ඉල්ලමු අපි. කිසි ප්‍රශ්නයක් නැහැ. සන්ධානයේ නිල ලාංඡනයේ විදියට අලියා ලබා දෙන්න. ඊයේ රංජිත් මැතිතුමාගේ නමට එකඟතාවය පළ කරන අතර අර මුල් එකඟතාවයෙන් පිටුපසට යෑමට උත්සාහයක් ගත්තා. ඒක යම් සංවිධානාත්මකව සිදුවෙච්ච බව නිරීක්ෂණය වුණා. දැන් මෙහෙම කරන එක හරි වැරදි. අපි එකඟතාවයන් මත ඉදිරියට ගිහිල්ලා ප්‍රශ්න විසඳගන්න එකයි කරන්න ඕනේ. අලියා ලකුණෙන් තරඟ කරන්න අපි ඔක්කොම කැමති. හැබැයි අලියා ලකුණෙන් තරඟ කරනවා නම් රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා ලේකම් ධූරය දරන නව සංධානයට අලියා ලකුණ නිත්‍යානුකූලව ලබා දිය යුතුයි. දැන් එහෙම කියලා කිව්වහම ඒකට මොකුත් උත්තරයක් නැහැ. දැන් නාමික සංධානයක නායකයා වෙන්න නාමික පක්ෂයක ලේකම් කෙනෙක් වශයෙන් මද්දුම් බණ්ඩාර මැතිතුමා වැඩ කරන්න ඒකට තුමල ලෑස්තිත් නැහැ, අපි ලෑස්තිත් නැහැ. එහෙම කළා වැඩකුත් නැහැ. එහෙම කළා මිනිසු කරවට්ටන්න. මේ වන විට සංධානයේ ලියාපදිංචිකල අවසන් සංධානයේ සභාපතිවරයා සහ ලේකම්වරයා පිළි අරගෙන මැතිවරණ කොමිසම ලිඛිතව අප වෙත දැනුම් දීලා තිබෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී මෙලෙස අදහස් පළ කළා. අද උදේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් දෙකක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. කියන්නේ අලියා ලකුණ දරන එක්සත් ජාතික පක්ෂයත් හදවත ලකුණ දරන එක්සත් ජාතික පෙරමුණ හෝ ඒට සම්බන්ධන් වූ සන්ධානයත් කියන කොටස් දෙකක් හැටියට. දැන් මෙතන මේ ප්‍රශ්නෙින් මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයට ගැලවෙන්න බෑ. මේක අද ඊයේ නෙමෙයි, මේක මම හිතන්නේ සෑහෙන කලක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය තුල වර්ධනය වෙච්ච තත්ත්වයේ උච්චතම අවස්ථාවක් හැට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් 11 වෙනිදා බොහෝ වෙලාවට මාර්තු 2 වෙනකොට පාර්ලිමේන්තු විසුරා හැරෙන්න පුළුවන්. මාර්තු පළවෙනිදෙන් පස්සේ විසුරා හැරෙන්න පුළුවන්. එහෙම වුණොත් එදා ඉඳලා දින 10ක් දැන්වීම, ඊළඟ දින 7 දින නාම යෝජනා බාර ගැනීම සිදු වෙනවා. ඉතින් ඒක නිසා මම හිතනවා මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ අපි දන්න මෑත ඉතිහාසයේ මූණ දෙන බරපතලම බෙදීමකට තමයි අද මූණ දීලා තියෙන්නේ. ඒක නිසා කවුරුත් නොහිතන වෙනසක් සිදුවෙන මැතිවරණයක් බවට පත් වෙනවා කියන පෙරණිමිති දැන් ඇති වෙලා තියෙනවා. දැන් අලියායි හදවත අතර ලොකු වෙනසක් තියෙනවා. මොකද අලියටත් හදවතක් තියෙනවා. දැන් හදවත අරගෙන තින්නේ මොයිද කියන්නේ මම දන්නේ නැහැ. ඒක දෙයිද කියන දන්නෙත් නැහැ. මොකද මැතිවරණ කොමසාරිස්වරයා සමහර ලකුණු තිනවා. ඒ ලකුණු දෙන්නේ නැහැ. හදවත දාන්නේ නැත්නම් අනිත් පැත්තේ හදවතක් නැහැ කියන එක පෙන්වන්න වෙන්නේ නැති. මෙතෙක් කලක් අපේ රටේ ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂ බලයට පත් වෙච්ච හැම විටම රටට හතුරු ජනතාවට ද්‍රෝහි තමුන්ගේ උපම්බිමට එරෙහිව කරපු කටයුතු නිසාම තමයි ඉතිහාසයේ පුරා ඔවුන්ගේ ආණ්ඩු ප්‍රතික්ෂේප වුණේ එක්සත් ජාතික පක්ෂයේ තුල. ඒ නිසා අපිට පේනවා දැනුත් ඒ රටට හතුරු බලවේගම තමයි එක්සත් ජාතික පක්ෂය තුලත් සන්ධානයේ කියලා එළියට ඇවිල්ලා තියෙන්නේ. අලුත් රටට හිතකර රටට වැඩක් කළ හැකි රටට ආදරය කරන දේශපාලන නායකයෝ නෙමෙයි අර අවුරුදු 20ක්ම මේ නරාවලේ හිටපු කණ්ඩායමම තමයි දැන් මේ සන්ධාන හදන්නත් ඒ වගේම පක්ෂ බලය අල්ලන්නත් මේ ගැටුම තුල ඉස්මතු වෙලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ සාර්ථකත්වයක් නැහැ. අලියා ලකුණෙන් ආවත් පරාදයි. එයාලා හදවත ලකුණෙන් ආවත් පරාදයි. එක්සත් ජාතික පක්ෂයට ලකුණ නෙවෙයි අද තියෙන ප්‍රශ්නේ. එක්සත් ජාතික පක්ෂයට අද තියෙන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්තිය සහ ජනතාව තුළ තියෙන පිළිගැනීම ගැන ප්‍රශ්නයක්. සජිත් ප්‍රේමදාස මහත්මයා නැවත යෝජනා කරන්නේ එතුමා විපක්ෂ නායකවරයා. එතුමා කියනවා එතුමා තමයි සුදුසුම අගමැතිවරයා කියලා කොටාවේ රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක කටයුතු කරන. එහෙමනම් එක්සත් ජාතික පක්ෂයට ගිහිල්ලා ඔය එක්සත් ජාතික පක්ෂයේ ඉදිරියේ ධනවැටෙන්නේ නැතුව වහාම ජනතාව තුළ විශ්වාසය තියෙනවා නම් ඒ විශ්වාසය ප්‍රයෝජනෙට අරගෙන අපි පොහොට්ටුව හදලා වෙනම තරග කරා වගේ තරග කිරීමක් කරන්න. ඊ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රත්‍යාධිකාරී මණ්ඩලය ගත්ත තීන්දුව කොහොම වුණත් නාම යෝජනා අත්සන් කරන්න වෙන්නේ විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්ට. ඒ නිසා සන්ධාන මොනවා ගැහුවත් සන්ධානයේ ලේකම් මොනවා වුණත් මොනතරම් පක්ෂ හිටියත් අවසානයේ නාම යෝජනා පත්‍ර අත්සන් කරනකොට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්ට ඒක බලය එන විදියට අලිය ලකුණ තෝරගන්න තීන්දුව කරා. ඒ නිසා තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා නැගිටලා ගියේ.
ඔහු ඔහුගේ ගමන වෙනම යනවා කියලා තමයි එතනින් නැගිටලා ගියේ. ඉතින් ඔහුගේ ගමන වෙනම යන්න නම් බැසිල් රාජපක්ෂ කෙනෙක් අවශ්‍යයි. එක්සත් ජාතික පක්ෂයම අර්බුදයකට පැත්වලා තියෙනවා. නායකත්වය පිළිබඳව අර්බුදයක්, ලේකම්කම පිළිබඳව අර්බුදයක්, ලකුණ පිළිබඳව අර්බුදයක්, අපේක්ෂකත්වය පිළිබඳව අර්බුදයක්. ඒ නිසා ඔය අර්බුද එක්ක ඒ අයට දේශපාලනය කරන්න නෙමෙයි, ඒ අයගේ කරුණු කාරණා පිළිබඳව නිවැරදි තැනකට ආයුතු වෙලා තියෙනවා. ඒ නිසා දේශපාලන වශයෙන් අද එක්සත් ජාතික පක්ෂය බංකොලොත් පක්ෂය බවට පත් වෙලා තියෙනවා. අපේ කිසිම ගැටලුවක් නෑ. අපේ නායකත්වයේ තියෙනවා. පක්ෂ නායකත්වයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්නවා එතන. ජනාධිපතිතුමා අපේ පක්ෂයේ ඉන්නවා. එතකොට ලකුණ පොහොට්ටුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ පිළිබඳව ගැටලුවක් නැහැ කියන කාරණාව කියනවා. ඒක නිසා අපේ පක්ෂයේ කිසි ගැටලුවක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපිත් එක්ක පොහොට්ටුවෙන් ඉල්ලන්න බැරියගේ මානසිකත්වයේ තියෙන අයට වෙනම තරක කරන්නත් පුළුවන්. රටේ ජනතාව අද ඉන්නේ පොහොට්ටුවත් එක්ක. ඔය කවුරු කතා කරත් සජිත් ප්‍රේමදාසට මේ රට ගොඩ ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. පසුගිය නොවැම්බර් මාස 16 වන දින පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති කරගත් බව පැවසෙන අවබෝධතා ගිවිසුම මෙලෙස අන්තර්ජාලයට මුදාහැර ඇති අතර එය පිටු 6කින් සමන්විත වනවා. මෙම අවබෝධතා ගිවිසුම ප්‍රධාන කරුණු 17කින් සමන්විතයි. එහි උපුටා ගැනීම කිහිපයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනන්‍යතාවයේ රැකගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග මෙම ජනාධිපතිවරණය මෙන්ම ඉදිරි මැතිවරණ කටයුතු සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය නැමැති දේශපාලන සංධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශ්වකාරියෙකු ලෙස ඇතුළත්ව එකී සංධානය සමග ඉදිරි දේශපාලන කටයුතු හා ශ්‍රී ලංකාවේ අනාගත ගමන් මඟ තීරණය කරන රජයක් තුළින් කළ යුතු කාර්යයන් පිළිබඳව ප්‍රතිපත්තිමය එකඟතාවයකට ඇතුළත්ව ඇත. සිය ජයග්‍රහණයෙන් පසුව එකී ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපත්තිමය එකඟතාවයන් මත රාජ්‍ය ආරක්ෂාව, ආර්ථිකය, ජනතාවගේ සුබ සාධනය ඇතුළු අනිකුත් කාර්යයන් නොපිරිහෙලා ඉටු කිරීමට ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එකඟ වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අන්තර්ජාලයට නිකුත් කර ඇති මෙම අවබෝධතා ගිවිසුමේ ඔවුන් විශේෂ ලෙස සඳහන් කළ කොටස් අතර තෙවන පරිච්ඡේදයද ඇතුළත්. එහි සඳහන් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුමේ සඳහන් කරුණු නිසි ලෙස ඉටු කරවා ගැනීමට ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පූර්ණ වශයෙන් මැදිහත් වෙමින් කැපවන බව අවධාරණය කරයි. සිවවන කරුණ ලෙස සිය රාජ්‍ය පාලනය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජනතා නියෝජිතින්ට හා පාක්ෂිකින්ට කිසිදු අසාධාරණයක් හෝ වෙනස්කම් සිදු කිරීමට ඉඩ නොතබා සමාන අයිතිවාසිකම් ලබා දී ඔවුන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහතික වෙයි. සිවවන කරුණද ඔවුන් විශේෂිත කරුණක් ලෙස සටහන් කර තිබෙනවා. සිය රාජ්‍ය පාලනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි නායකයා සමගද සම්මුතිවාදීව සාකච්ඡා කොට තීරණයන්ට එළඹීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහි ජනතා නියෝජිතින් හා පාක්ෂිකින් මතු ලබන කරුණු කාරණා පිළිබඳව මනාලෙස ඇහුම්කම් දීමටත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එකඟ වෙයි. හත්වන එකඟතාවය විශේෂයෙන් ජාතික වශයෙන් වැදගත් වන දේශපාලන හා ප්‍රතිපත්ති තීන්දුව තීරණ ගන්න අවස්ථාවලදී සුවිශේෂී වශයෙන් දමිළ මුස්ලිම් සහෝදර ජනතාවට බලපාන ප්‍රශ්නවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි නායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මතය විමසා සම්මුතිවාදීව කටයුතු කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වෙයි. දහවන එකඟතාවය පාස්කු ප්‍රහාරයෙන් පසු මෙරට සමස්ත ජනතාව ඉල්ලා සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ආරක්ෂක කටයුතු පිළිබඳ ආංශික කාරක සභාව ඉදිරියේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට අවසන් අදියරේ පවතින එක් රටක් එක් නීතියක් යන තේමාව යටතේ වූ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක ප්‍රමුඛතාවය ලබා දීමට ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වෙයි. කරුණු 17කින් සමන්විත මෙම ගිවිසුමේ 16 වන කරුණද ඔවුන් විශේෂිත කරුණක් ලෙසයි දක්වා තිබෙන්නේ. ප්‍රගතිශීලී රජයක් බිහි වූ සෑම අවස්ථාවකදීම ප්‍රතිගාමීත්වය ඒට එරෙහිව නැගී සිටීම අප අත්විඳ ඇත. මේ තත්ත්වය හොඳින් තේරුම් ගනිමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මග පෙන්වීමෙන් පිහිටවන ලබන රජය ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා පාර්ලිමේන්තුව, පළාත් සභාව හා පළාත් පාලන ආයතන තුළ තමන් වෙත ලැබී ඇති නියෝජනයන් තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය හා සහයෝගය ලබා දීමට එකඟ වෙයි. 17 අවසන් කරුණ ජනාධිපති වර්ණෙන් පසු එළඹෙන සෑම මැතිවරණයකදීම රටේ ස්ථාවර භාවය හා අභිවෘද්ධිය පිළිබඳව කල්පනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් රජයට ශක්තියක් ලබා දීම සඳහා ඒකී සියලු මැතිවරණ විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්වැල් බැඳ ගන්නා බවට සපත වෙයි. අත්සන් කළේ ජනාධිපතිවරණ මැතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා. උපුටා ගැනීම අවසන්.
මෙයතර අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා නිදහස් පක්ෂයේ සහ පොදු ජන පෙරමුණ එළඹි ගිවිසුම් සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. කිසිම වෙලාවක මෛත්‍රීපාල සිසේනතුමා සමනායකත්වයන් ඉල්ලුවේ නැහැ. ගර්මයි අතට ඔය කතා කරන කට්ටිය මේවා නොදැන කතා කිරීම ගැන මම කනගාටුයි. මොකද හේතුව මේ සම්දානයේ ගොඩනැගීමේ සාකච්ඡා තිබුණේ අපේ බැසිල් රාජපක්ෂ මහත්මත් ඒ වගේම දලසලාපර මහත්මත් ජීපීස් මහත්මත් තමයි මේ පැත්තෙන් ආවේ. ඒකෙදී සාකච්ඡා වුණ කාරණා අනුව මම දන්නේ ජීපීස් මහත්මයා ඒ කාරණේ කොහොම කිව්වද කියලා. මොකද හේතුව ඒ කාලේ තිබුණ තත්ත්වයන් සහ අද තිබුණ තත්ත්වයන් අතර වෙනස්කමක් තියෙනවා. නෑ බොරුවක් මේ එකදා කිසිම අපි බෙදලා දුන්නේ මෙතන බෙදලා දුන්නා බුරු කතාවක් ඔක ඔය වලකා වැදිනවා මම එදා පොබුදා උදේ ඇවිල්ලා අස්සම් කළා ඔක හංගල දාලා දුන්නා මේක හංගල මේ කරපු එකක් කියලා අර කවුද අර ලිපිය දීලා තිබි චෙක් කරා ඒ කාටවත් හැංගිලා නෑ ඒක බොහොම ප්‍රසිද්ධ ලියවිල්ලක් ඒ දෙනල්ලා මම අස්සම් කරපු දවසේ පොබුදා මෙහෙම කුපි සතරක් බෙදුවා ගොඩ අපියාපතුමත් එක්ක අස්සම් කරපු එකක් දුන්නා සාගර කාර්ය සම්මාදිත එක්ක අස්සම් කරපු එකක් දුන්නා අර සන්ධානයේ කිසිම අපි දුන්නේ නෑ මොකද හේතුව සන්ධානයේ කිසිම එකපාර දෙන්න බෑ මොකද දැන් මේ තියෙන තාමක සංශෝධන දැන් ගස් ගියයි මෙහෙම ඒවා තියෙනවා ඒක ජයග්‍රහණ ජනතාව තීන්දුව කරා පාවිච්චි උනේ කවුද පාවිච්චි කළේ කවුද ඒ පාවිච්චි කරපු එක හරිද පාවිච්චි කළ ඉවත දැමීම හොඳද ශ්‍රී ලංකා නිදහස් පක්ෂික නම් මේ දෙකටම බෙදලා තියෙනවා ඔවුන් දවස ගානේ ඔවුන් කල්පනා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙහෙම ඉරණමක් අත්දෙන්න අපි ඉඩ දෙනවද නැද්ද කියලා සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන් මම ආරාධනා කරනවා නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිහා හැරිලා බලන්න අද පැවති තවත් මාධ්‍ය හමුවකට එක්වමින් රාජ්‍ය මාධ්‍ය ශ්‍රේහන් සේමසිංහ මහතා නිදහස් පක්ෂයේ ඇතමුන් සිදු කරන ප්‍රකාශයන් තරයේ හෙලා දකින බව පැවසුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂයෙන්ම මේ සම්දානගත වෙලා තරග කිරීම සම්බන්ධයෙන් අයහපත් මත ප්‍රකාශ කිරීමින් පවතින දාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යතුමා. දැන් අපිට පේන්න තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපිත් මැති වර්ණයක් එකට තරග කරාම ඒ තරග කරද්දී අපි සහයෝගයෙන් කටයුතු කරනවා කියලා රටට පෙන්නලා තියෙනවා. හැබැයි මේ සහයෝගය බිඳින්න ඇයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම මේ වෙනකොට කටයුතු කරලා තියෙන්නේ? දැන් ලාංඡනය මේකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ. ලාංඡනය රට තහ ජනතාව පිළිගත් ලාංඡනය පොහොට්ටුව. ඊළඟ මැති වර්ණ ජයග්‍රහණය කිරීමේ ප්‍රධාන සාධක ඒ විශ්වාසය දැන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනතා විශ්වාසය දිනාගෙන තියෙනවා. එතකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සම්බන්ධයෙන් ජනතා විශ්වාසයක් නැහැ. ඒක ඉතා පැහැදිලිව කනගාටු වෙනුනත් කියන්න ඕනේ. දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් හදන්නේ වෙනම කණ්ඩායමක් හැටියට තරග කිරීම. අපි ඉතාම පැහැදිලිව කියන්න ඕනේ රටේ ජනතාවගේ බලාපොරොත්තු පොහොට්ටුව ලකුණු යටතේ තරග කිරීම. ඒක වෙනස් වෙනකොට මේ රටේ ජනතාව සතුටු නැහැ. ඒ වගේම ඕනෑම හදන සංධානයක් තුල සම නායකත්වයක් තියෙන්න බෑ. එහි අනිවාර්යයෙන්ම නායකයා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය සියලු ඉඩම් ඒකක මිනුම් කර අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. මෙහිදී මෙරට සියලු ඉඩම් එකක කඩිනමින් මිනුම් කර අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. හඳුනාගෙන ඇති සමස්ත ඉඩම් ඒකක සංඛ්‍යාව මිලියන 14ක්. ඉතිරි 90% කඩිනමින් මිනුම් කර අවසන් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා. ඊට අවශ්‍ය පහසුකම් කඩිනමින් සපුරා දීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා. නිසමිනුම් කරණයෙන් පසු සියලු ඉඩම් එකක සඳහා හිමිකම් සහතික පත්‍ර ලබා දීමට පියවර ගන්නා ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. හවුල් ආරවුල් සහ මායිම් නැති ඉඩම් මේ යටතේ නිරවුල් කරන අතර නවීන මැනුම් උපකරණ ඩ්‍රෝන කැමරා අතුළු තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කර ගන්නා ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. මිනින්දොරු දෙපාර්තමේන්තුවේ මානව සම්පත් හිඟය පියවීමේදී අලුතින් බඳවා ගන්නා උපාධිධාරීන් යොදා ගැනීමේ හැකියාව මෙහිදී සලකා බලනවා. සියලු මිනුම් එකක දත්ත පද්ධතියක් යටතටගෙන ඕනෑම අයෙකුට තොරතුරු ලබාගත හැකි පරිදි සකස් කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක, මැනුම්පති එස්.ඩී.පී.ජේ. දම්පේකම යන මහතුරු නෙදුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සෙව් දින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලාපිටත්ව ගියා ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිවයිනට පැමිණියා.
ඉන්දිය රාජ්‍ය සංචාරයේ නිරතව සිටි අග්‍රා මාධ්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ තිරුපතිහි සංචාරයක නිරත වුණා. තිරුපති සංචාරයේ නිමා කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරු 12:45 පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා. ඒ තිරුපතිහි සංචාරය කිරීමට සහ නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට ඉන්දිය රජයෙන් ලබා දුන් විශේෂ ගුවන්යානයකින්. ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ ඇරයුමකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාවට ගිය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දිය රජය ඉහළ පිළිගැනීමක් ලබා දී තිබෙනවා. එනුව ඉන්දියා ජනාධිපතිවරයාගේ නිල කාර්යාලය වන රාෂ්ට්‍රපති භවන්හිදී රාජ්‍ය සංචාරයක නිරත වන නායකයෙකුට පිරිනමන සාම්ප්‍රදායික හමුදාමය උත්තමාචාර ලබා දීමට ඉන්දිය රජය කටයුතු කළා. එසේම ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉන්දිය රජය අග්‍රාමාත්‍යවරයාට ලබා දෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් මෙන්ම පිළිගැනීමක්ද මෙම සංචාරය තුළදී ලබා කටයුතු කර තිබුණා. ඉකුත් 7 වනදා සිට අද දින දක්වා ඉන්දිය රාජ්‍ය සංචාරයේ නිරත වූ අග්‍රාමාත්‍යවරයා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති රාම්නාත් කෝවින්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමණියන් ජයශංකර්, හිටපු ඉන්දිය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං, ඉන්දිය කොංග්‍රස් පක්ෂයේ හිටපු නායක රාහුල් ගාන්ධි මහතා ඇතුළු ඉන්දිය ඉහළ පෙළේ නායකයින් සමග දීපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබුවා. දේශපාලන, වෙළඳ සංවර්ධන, ආරක්ෂක, සංස්කෘතික සහ සංචාරක ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා. එසේම ෘතිය පුහුණු සහ රාජ්‍ය සේවාව යන ක්ෂේත්‍රවල පුහුණු අවස්ථා සඳහා ඉන්දිය සහාය ලබා ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා. දෙරටේ ධීවර ප්‍රජාව අතර නිරන්තරයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳවද මෙම රාජතාන්ත්‍රික හමුවලදී දෙපාර්ශ්වය අවධානය යොමු වූ අතර දෙරටේම ධීවර ජනතාවට සුභවාදී වන ප්‍රායෝගික විසඳුමක් ලබා ගැනීම සඳහා දෙපාර්ශ්වයේ තත්සමීපව කටයුතු කිරීමටද එකඟතාවය පළ වුණා. ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමේ අවශ්‍යතාවයද මෙම සාකච්ඡාවලදී අවධාරණය කෙරුණු අතර ඒ සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සම්බන්ධයෙන්ද දෙරටේ රාජ්‍ය නායකයන් අතර සාකච්ඡා සිදු වුණා. මේ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවකට අනුව මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංස්කෘතික සහ ආගමික ස්ථාන නැරඹීමට දෙක් වුණා. දෙරට සහ ජනතාව අතර ඇති ශක්තිමත් සංස්කෘතික බැඳීම් තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා මෙම පූජනීය ස්ථානයන්හි සංචාරයේ නිරත වුණා. එමෙන්ම එම සංචාරයන් අතරතුරදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරට වැසියන්ගෙන්ද උණුසුම් ප්‍රතිචාර හිමි වුණා. ජනතාවගේ සංවේදීභාවය පෙන්නුම් කරමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව මේ වන විට ජනතාව බලාපොරොත්තු විනාශ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. ගොඩකවිල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මේ රටේ බලය අල්ලන්නේ මේ රටේ නැවත ජනාධිපතිවරයෙක් ගෙන්න එතුමාගේ සහෝදරයෝ යොදාගන්නේ මේ රටේ ජනතාවගේ සංවේදීම කරුණු කාරණා ටිකක් මත ජනතා බලය අරගන්න පුළුවන් සැලසුමක් හදලා. ඒ තමයි මේ රටේ ජනතාව හරි සංවේදී තමන්ගේ අම්මා ගැන, තමන්ගේ මාතෘ භූමිය ගැන, තමන්ගේ ආගම ගැන. මෙන්න මේ කාරණා ටික ඉස්මතු කළා තමයි මොවුන් බලය අල්ලගන්න පුළුවන් වැඩසටහනක් හදන්නේ. අදේ සංවේදීභාවය හොරකම් කරපු, සංවේදීභාවය තුලින් ජනතා වරමක් ලබාගත් රාජපක්ෂ ආණ්ඩුව අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තු වලට පයින් ගාලා, අහිංසක මිනිස්සුන්ගේ සංවේදීකමට තමන්ගේ අවශ්‍ය මගඩි මජර දේශපාලනය යෙදෙනවා. අපි දැක්කද ඉන්දියානු සංචාරය 60 ගණනක් අරගෙන ගිහිල්ලා මේ රටේ අහිංසක මිනිස්සුන්ට අද එදා වේල කන්න බැරි විදියට අසරණ වෙලා ඉන්න වෙලාවේ තමන් තමන්ගේ ඒ පරණ දේශපාලන ගතිය විදාපානවා කියන එක මේ රටේ ජනතාවට මතක් කරලා දෙන්න ඕනේ. ලොව පුරා පැතිර යමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 10 ඉක්මවා ගොස් තිබෙනවා. ගත වූ පැය 24 තුළ නව මරණ 108ක් වාර්තා වන අතර එය දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි. මේ අතර චීන ජනාධිපති ෂී ජින්පින්ද ඊයේ දින බීජිං අගනුවරදී කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරුන්ගේ කාර්ය මණ්ඩලය සහ වෛරසය ආසාදනය වූ රෝගීන් හමු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර වෛරසය විශාල වශයෙන් පැතිරුණු චීනයේ හුබේ ප්‍රාන්තයේ ඉහළ පෙළේ බලධාරීන් පිරිසක් සිය තනතුරු වලින් ඉවත් කිරීමට චීන රජය පියවරගෙන තිබෙනවා. ඒ වෛරසය පැතිර යාම වැළැක්වීමට නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් මාරාන්තික කොරෝනා වෛරස හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව මේ වන විට 1018 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් පුද්ගල මරණ 1016ක්ම වාර්තා වන්නේ චීනයෙන්. ගත වූ පැය 24 තුළ චීනයේ නව මරණ 108ක් වාර්තා වන අතර එය දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි. එසේම ගත වූ පැය 24ක කාලය තුළ චීනය පුරා නව ආසාදිතීන් 2478 දිනකු වාර්තා වනවා. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ පිරිස 42638ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එසේම වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිටි රෝගීන් 3996 දෙනෙකු ප්‍රතිකාර ලබා ඉන් පිටව ගොස් තිබෙනවා. චීන ජනපති ෂී ජින්පින් ඊයේ දින බීජින් අගනුවරදී කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් සෞඛ්‍ය සේවකයින් හා වෛරසය ආසාදනය වූ රෝගීන් හමු වී තිබෙනවා. එදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ වෛරසය පැතිරීම වැළැක්වීමට පියවර ගත යුතු බවයි. එසේම කොරෝනා වෛරසය විශාල වශයෙන් පැතිරුණු චීනයේ හුබේ ප්‍රාන්තයේ භාර ඉහළ පෙළේ සෞඛ්‍ය බලධාරීන් පිරිසක් සිය තනතුරු වලින් ඉවත් කිරීමට චීන රජය පියවරගෙන තිබෙනවා. ඒ වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් හුබේ ප්‍රාන්තයේ භාර සෞඛ්‍ය කොමිසමේ සභාපති ලේකම් සහ තවත් ඉහළ නිලතල දැරූ පුද්ගලින් කීප දෙනෙකු එලෙස තනතුරු වලින් ඉවත් කළ පිරිසට අයත්. ඊට අමතරව එම ප්‍රාන්තයේ භාරව සිටි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිතයාද එම තනතුරෙන් ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් පිරිසක් ඊයේ දින චීනයට පැමිණියා. ඒ මාරාන්තික කොරෝනා වෛරසය පිළිබඳව සොයා බැලීම සඳහායි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රෝස් ඇඩනම් පසුගියදා චීනයේ සංචාරය කරමින් ජනාධිපති ෂී ජින්පින් හමු වී කළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙසයි මෙම විද්‍යාඥයින් කණ්ඩායම චීනයට පැමිණියේ. 2014-2016 වසරේ අප්‍රිකාවේ ව්‍යාප්ත වූ ඉබෝලා වසංගතය සම්බන්ධයෙන් කටයුතු කළ විශේෂඥ වෛද්‍ය බෲස් අල්බර්ට් මෙම විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානත්වය දරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල දත්තයන්ට අනුව කොරෝනා වෛරසයෙන් මියගිය පිරිස මේ වන විට 2003 වසරේ වාර්තා වූ SARS වෛරසයේ මරණ සංඛ්‍යාව ඉක්මවා ගොස් අවසන්. ලෝකයේ රටවල් 25ක් පුරා පැතිර ගොස් තිබෙන නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලින් සිය දිනක බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා. එසේම ඇමරිකා එක්සත් ජනපදයෙන්ද මෙම වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලින් 13 දෙනෙකු සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර චීනයේ හුබේ ප්‍රාන්තයේ අගනුවර වූ වුහානි සත්ව මස් වෙළඳපොළකින් බිහි වූ බවට සැලකින කොරෝනා වෛරසය මේ වන විට සුඛෝපභෝගී නෞකාවලටද පැතිර ගොස් අවසන්. ඒ අනුව පසුගිය 4 වනදා සිට යොකොහමා වරායේ නැංගුරම්ලා ඇති රටවල් 56ක මගින් 3700කට අධික පිරිසක් රැගත් ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ මෙම වෛරසය ආසාදනය වූ පුද්ගලීන් 135 දෙනෙකු සිටින බව වාර්තා වනවා. ඊයේ දිනේ පමණක් ආසාදිතයින් 65 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් මේ වන විට රෝහල්ගත කර ඇති බවයි ජපාන බලධාරීන් පවසන්නේ. සෙසු මගින් තවදුරටත් එම නෞකාවේ රැඳී සිටින බව සඳහන්. එසේම ලොව පුරා මාරාන්තික ලෙස පැතිර යමින් පවතින කොරෝනා වෛරසය පිළිබඳව ලෝකයේම අවධානය යොමු වන තවත් කරුණක් වන්නේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයක් සමගයි. ඒ අනුව ඔහු ප්‍රකාශ කර ඇත්තේ අප්‍රේල් මාසයේ උණුසුම් කාලගුණයත් සමග කොරෝනා වෛරසය මිහිපිටින් අතුරුදන් වනු ඇති බවයි. කෙසේ වෙතත් ඒ පිළිබඳව ඇමරිකානු වෛද්‍ය විශේෂඥයින් විවිධ මත පළ කර ඇති බව සඳහන්. Now the virus that we're talking about having to do, you know, a lot of people think that goes away in April with the heat, as the heat comes in. මේ අතර ශ්‍රී ලංකාව තුළට පැමිණෙන කොරෝනා රෝගීන් හඳුනා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් කරුණායක ගුවන්තොටුපළේ ක්‍රියාත්මක වනවා.
ශ්‍රී ලංකාව තුළට මෙම කොරෝනා වෛරස ආසාධිත රෝගීන් පැමිණීම අවම කිරීමටත් ඒ පැමිණෙන රෝගීන් කල්ඇතුව හඳුනා ගැනීමටත් විවිධ වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශය ගුවන්තොටුපළ සේවා සමාගමත් සමග සහ අනිකුත් බලධාරීන්ගේ එකතුවෙන් අපි දියත් කරලා තියෙනවා. ඒ ප්‍රතිඵලයක් හැටියට මෙම ගුවන්තොටුපළේ කාර්ය මණ්ඩලයට හෝ ගුවන් සේවා කාර්ය මණ්ඩලයකට හෝ මගීන් අතරට මෙම රෝගය පැතිරීමට තියෙන ඉඩකට අවම කරලා තියෙන්නේ මේ සමාජ මාධ්‍යවල ප්‍රකාශයට පත්ව තිබෙන තොරතුරු මත රඳා නොපැවත. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දෙන තොරතුරු මත පමණක් රඳා පවත්මින් තමුන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන ලෙස මහ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. පවතින අධික උෂ්ණත්වය සහ දැඩි හිරු රශ්මිය හේතුවෙන් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට සෞඛ්‍යාංශ විසින් දැනුම් දීමක් සිදු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශ විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මේ දිනවල පවත්න දැඩි හිරු රශ්මිය සහ මේ හේතුවෙන් මතු ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වයේ හමුවේ පාසල් මට්ටමින් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව සෞඛ්‍ය දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පෞල් සෞඛ්‍ය කාර්යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශ වෙත නිර්දේශ ලබා දී ඇති බවයි. පවත්න අධික උෂ්ණත්වයේ හේතුවෙන් ආතතිය, මස් පිඩු පෙරලීම, සිහි මුර්ජාව, හෘද රෝග හා පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග උත්සන්න වීමක් දක්නට ලැබෙන බවත් මෙවැනි සංකූලතා ඇතිවිය හැකි අවදානම් කණ්ඩායමක් ලෙස පාසල් ළමුන් හඳුනාගෙන ඇති බවත් එමගින් පෙන්වා දී තිබෙනවා. ඒ අනුව ඉහත සංකූලතාවයන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීමට පහත ක්‍රියාමාර්ග යෝග්‍ය බවයි සෞඛ්‍ය කාර්යාංශය පෙන්වා දී තිබෙන්නේ. නිතර නිතර ජලය පානය කිරීම, සීනි අධික බීම භාවිතයෙන් වැළකීම, එලිමහනේ සිටින විට ඔළුව වැසෙනසේ තොප්පි පැළඳීම, එලිමහනේ ගමන් කරන සෑම විටම කුඩයක් පාවිච්චි කිරීම, අනවශ්‍ය ලෙස එලිමහනේ ගැවසීම අවම කිරීම, ලා පැහැති සැහැල්ලු ඇඳුම් ඇඳීම, අධික රශ්මිය ඇති විට මුහුණේ සහ අත්වල වතුර ගෑම, දෛනිකව වඩාත් උෂ්ණත්වය වැඩිවන කාල පරාසය වන පෙරවරු 11 හා පසුරු 3:30 තුළ එලිමහනේ අධික දහඩිය දමන ව්‍යායාම් නොකිරීමටද ඒ අනුව උපදෙස් ලබා දෙන ලෙස දැනුම් දී තිබෙනවා. එමෙන්ම පාසල තුළ බීමට ජලය ඇති පමණ සපයා තිබීම, හැකිනම් කඩදාසි වලින් සෑදු අවනක් රැගෙන ඒමට උපදෙස් දීම, විශේෂයෙන්ම පාසල්වල ප්‍රථමාධාර කණ්ඩායම් මේ සම්බන්ධව දැනුවත් කර හා පුහුණු කර තිබීම, ළමුන් හා ගුරුවරුන්ද දැනුවත් කිරීම, සෞඛ්‍ය ගැටලු මූලික අවස්ථාවේදීම හඳුනා ගනිමින් ප්‍රථමාධාර ලබා දීම හා ගැටලු සහගත අවස්ථාවන්වලදී වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම, ශරීරයේ වියලීම වළක්වා සිසිල් කර ගැනීමට පන්ති මට්ටමින් ජල බඳුන් තැබීම, පන්ති කාමර සඳහා වාතාශ්‍රය හොඳින් ලැබීමට දොර ජනෙල් විවෘත කර තැබීම, රෝග තත්ත්වයන් සහිත දරුවන් සුවවන දෙක් පාසලට නොයවීමට දෙමාපියන් දැනුවත් කිරීමටද පාසල් මට්ටමින් පියවර ගත යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් වැඩ බලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට පිළිතුරු ලිපියක් යොමු කරමින් වැඩ තහනමකට ලක්ව සිටින විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අද දිනම කටයුතු කිරීමට දැනුම් දී තිබෙනවා. නීතිපති නිලමැදිරිය විසින් නිකුත් කළ නිවේදනයේ උපුටා ගැනීම. චන්දන වික්‍රමරත්න මහතා වැඩ බලන පොලිස්පති පොලිස් මූලස්ථානය කොළඹ 1. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක B299 ඇල ඉරක් 2020. පළමුවන සැකකරු සද්දවිද්ද රාජපක්ෂ, බලංගපතිර අඹකුමාරලාගේ රංජන් ලියෝ සිල්වෙස්ටර්, අල්ෆොන්සෝ රාමනායක නොහොත් රංජන් රාමනායක. දෙවන සැකකරු ගිහාන් අරුණ බණ්ඩාර පිලපිටිය. උක්ත නඩු කටයුත්ත සම්බන්ධයෙන් මාගේ 2020 පෙබරවාරි මාස 7 දින, 2020 වසරේ ජනවාරි මාස 23 දින ඇති ලිපි සහ ඔබගේ 2020 වසරේ ජනවාරි මාස 10 වැනි එනම් ඊයේ දින ලිපිය හා සමදේ. ඔබගේ උක්ත ලිපියේ අධ්‍යක්ෂ කොළඹ අපරාධ කොට්ටාශය ඇතුළු විමර්ශන නිලධාරීන් කැඳු අවස්ථාවේ මෙම ප්‍රශ්නගත සංවාදයේ සිදු වී ඇත්තේ කුමන අධිකරණ බල ප්‍රදේශයකදීද යන්න මෙතෙක් විමර්ශනවලදී අනාවරණය වී නොමැති බවට දන්වන ලදී යනුවෙන් සඳහන් කර ඇත. නෑ මගේ වාහනය හරවන ගමන් උසාවියට. හඬපටේ සංවාදයේ ප්‍රකාරව අධිකරණ බලසීමාව පැහැදිලිව අනාවරණය වී ඇති අවස්ථාවක අධිකරණ බලසීමාව කුමක්දැයි මා ඔබගෙන් හේතු විමසන තෙක් ඒ බව විමසා නොසිටීම බලවත් කනගාටුදායක තත්වයක් බවට අවධාරණය කර සිටිමි. කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන්ට අධිකරණ බලසීමාව සම්බන්ධයෙන් ගැටලු සහගත තත්වයක් ඇති වූයේ නම් ඕනෑම අවස්ථාවක මා හෝ මගේ නිලධාරීන් හමුවීමට හෝ දුරකථනය මගින් උපදෙස් ලබා ගැනීමට අවස්ථාව තිබූ බවට සඳහන් කරමි. එබැවින් 2020 වසරේ ජනවාරි මාස 23 දින ඇති නීතිපති උපදෙස් අනුව ක්‍රියා නොකර පසුව මේ ආකාරයෙන් දින 18කට
පසු අධිකරණ බලසීමාව නොදැන සිටි බව හා ඒ බව මා විමසන තෙක් විමසා නොසිටීම හාස්‍යයට ලක්වන කරුණක් බවටද වැඩිදුරටත් අවධාරණය කර සිටිමි. ප්‍රශ්නගත දුරකථන හඬපටේ දෙවන සැකකරු පළමුණ සැකකරු සමග අධිකරණය හමුවේ පවතින නඩු කර්තව්‍යයක් සම්බන්ධයෙන් සංවාදයේ නියලීම මගින් එකී කුමන්ත්‍රණයට අදාළව සංවාදයේ ඇරඹුම පළමුණ සැකකරු විසින් සිදු කර ඇත. කොළඹ අපරාධ කොට්ටාශය විසින් සිදු කරන ලද වැඩිදුර විමර්ශන අනුව ඉහත සැකකරුගේ දුරකථන සංවාදවලට අදාළව ඇතැම් වාර්තාවන් අදාළ සමාගම් වලින්ද ලබාගෙන ඉදිරිපත් කර ඇත. ඒ අනුව එකී සංවාදයන් නුගේගොඩ හා කොළඹ ප්‍රදේශවලින් සිදු වී ඇති බැව් කුළුණු වාර්තා අනුවද සනාථ වේ. එබැවින් මෙකී නඩු කර්තව්‍යයට අදාළව කරුණු වාර්තා කිරීමේ අධිකරණ බලසීමාවන් වශයෙන් කොළඹ හා නුගේගොඩ අධිකරණ කලාපයන් විය යුතු බවට උපදෙස් දෙමි. කෙසේ වෙතත් දැනටමත් පළමුණ සැකකරු සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නඩු කෘත්‍යයන් දෙකක කරුණු වාර්තා කර නඩු කටයුතු ආරම්භ ඇත. එයින් 2020 වසරේ ජනවාරි මාස 23 දින ඇති උපදෙස් ප්‍රකාරව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශයේ වෙත කරුණු වාර්තා කරමින් නියමිත අධිකරණ පියවර අද දිනම ගන්නා ලෙසට මින් වැඩිදුරටත් උපදෙස් දෙමි. නීතිපති නිලමැදිරිය විසින් නිකුත් කළ නිවේදනයේ උපුටා ගැනීම අවසන්. බලය තිබුණත් නැතත් රට වෙනුවෙන් සේවය කිරීමට තමන් කැපවන බව කථානායක කරු ජයසූරිය මහතා පවසනවා. කථානායකවරයා මේ බව පැවසුවේ කොළඹ අගරතුගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී. කථානායක කරු ජයසූරිය මහතා අද පෙරවරුවේ කොළඹ අගරතුගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් බැහැදැකීම සඳහා අගරතුගුරු නිල නිවසට පැමිණියා. මෙහිදී කථානායකවරයාගේ ජීවිත කතාව ඇතුළත් චරිතාපදාන කෘතිය මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් වෙත පිළිගන්වනු ලැබුවා. ඉන් අනතුරුව කථානායකවරයා මාධ්‍යට මෙලෙස අදහස් පළ කර සිටියා. මගේ ජීවන කතාව ඇතුළත් ඒ පොත් පිංචාද අතිගරු මැල්කම් රංජිත් කාඩිනල්තුමාට පිළිගැන්වුවා. විශේෂයෙන්ම තරුණ පරපුර වෙනුවෙන් ලියවිච්ච පොතක්. තරුණ පරපුර යම්කිසි විදිහක පොඩ්ඩක් හරි ආදර්ශයක් ගන්න පුළුවන් නම් මේ තුළින් මං හිතන්නේ ඒක මම ඉතාමත් සන්තෝෂ වෙන අවස්ථාවක්. පාර්ලිමේන්තුව තව දින 3යි තියෙන්නේ. පාර්ලිමේන්තුව 18-20 ඊට පස්සේ ඉදිරි බලනවා. රටේ අවශ්‍යතා අනුව මම තව කිසිමත් සැලසුම් කරලා නැහැ. රට වෙනුවෙන් මම කැපෙලා සිටිනවා. පදවි තිබුණත් නැතත් මේ සේවය රට වෙනුවෙන් මෙරට ජනතාවෙන් ලබා දෙන්න. ඉදිරි මහමැතිවරණයේදී සුරාබදු බලපත්‍ර තිබෙන පුද්ගලයන් හට අපේක්ෂකත්වය ලබා නොදෙන ලෙස කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය එතැපානේ ධම්මාලංකාර මහානාහිමියන් ඉල්ලීමක් සිදු කළා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අමාත්‍යප මහා සභාව මගින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවකට එක් වෙමින්. අමාත්‍යප මහා සභාව ආරම්භ වුණේ 1912 ජූලි මාසේ 14 වෙනිදා. දැන් 2020 අමාත්‍යප මහා සභාව මැදිහත් වීම නිසා 1918 ඉඳලා 1928 දක්වා රාතබෑරුන් 3818ක් අරකුත බෑරුන් 4113ක් වසා දමන්නට තරම් ශක්තිමත් ප්‍රබලව මේ රටේ ක්‍රියාත්මක වුණා. වර්තමානයේ වසරකට දුම්පානයෙන් 220,000ක් පමණ මේ යනවා. මද්‍යසාරයෙන් 18,000ක් පමණ මේ යනවා. අනෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි නිසා 2,000ක් පමණ මේ යනවා. සියල්ල එකතු කළාම 40,000ක් පමණ වෙනවා. මේ දුම්පානයෙන් මද්‍යසාරයෙන් අනිකුත් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් මේ යන සංඛ්‍යාව. පවුල් 450ක් සිටින ගම්මානයකින් වසරකට රුපියල් කෝටි 2,500ක් දුම්වැටි සහ මද්‍යසාර වෙනුවෙන් වැය වෙනවා සාමාන්‍ය ජනතාවට. ඉදිරියේදී තරුණ වැඩපිළිවෙල, විහාරස්ථාන ආශ්‍රිත වැඩපිළිවෙල, ප්‍රජා සංවිධාන ආශ්‍රිත වැඩපිළිවෙල කියන සංවිධාන මාර්ගයෙන් විශාල ව්‍යාපාරයක් අප ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මොකද මේක ජාතියට, රටට පරපතල ප්‍රශ්නයක්. මේ රටේ ඉදිරි ගමනට, ජාතිය ඉදිරි ගමනට 2020 මැතිවරණයේදී බාර් පර්මිට් තියෙන අයට අපේක්ෂකත්වය දෙන්න එපා, ඒ අයට ඡන්දය දෙන්නත් එපා කියලා අපි ඉල්ලා සිටිනවා.
හැම අවුරුද්දෙම අපේ දරුවන් 40,000ක් 50,000ක් අලුතෙන් දුම්වැටිහා මද්‍යසාර භාවිතයට යොමු කරගන්න විවිධ උපක්‍රම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි අමාත්‍යප මහා සභාව විශේෂයෙන්ම තරුණ කණ්ඩායම් ඉලක්ක කරගෙන ළමයි ඉලක්ක කරගෙන මේ වැඩපිළිවෙල යන්නේ. ඒ වගේම තමයි අපි මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා ප්‍රජා සංවිධානවලට, ප්‍රජා නායකයින්ට, ඒ වගේම විහාරස්ථානවලට ශ්‍රී ලංකා අමාත්‍යප මහා සභාවත් එක්ක එකතු වෙලා මේ රටේ ඒ වෙනස ඇති කිරීම පිළිබඳව කටයුතු කරන්නට කියලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විශිෂ්ට නායකත්වයේ යටතේ රට ඉදිරියට ගමන් කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රත්නපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. අද මේ රටට එඩිතර නායකයෙක් බිහි වෙලා තිබෙනවා. මේ රටට අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ඍජුව තීරණ ගනිමින් ලබා දිය යුතු විශිෂ්ට නායකත්වයක් ලබා දෙනවා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමන් ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ අපි ඒ වගේම ආණ්ඩුවක් හැටියට අපි සියලු දෙනාම මේ රට ඉදිරිපිට තිබෙන අවශ්‍යතා වෙනුවෙන් කැපවී වැඩ කරන්න උන් බවට පත් වෙලා තිබෙනවා. නිකන් හිතලා බලන්න ඔය කොරෝනා වෛරසයේ එහෙම පෞගිය අවුරුදු 4 මාසය ඇතුලේ ආවනම් මෙලාකට මුළු රටම ඉන්නේ මුන්නවල් වාගේ. පළමුවෙන්ම ගිය අතුරට වෙලා ඉන්නේ ඒ ආණ්ඩුවේ අමතිවරුණා අගමැතිතුමාලා ජනාධිපතිලා. විපක්ෂය උදවි වෙන බැලුව පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලෙන්න හිටියා මේ කොරෝනාවෙන් හරි මොකක් හරි ගොඩ යන්න පුළුවන් වේවිද කියලා බලන්න. අද ඒ අනතුරේ තරජනේ ඒ පරිදිණයෙන් ගැළවිත රටක් බවට ගැළවීමින් පවතින රටක් බවට අපි රට පත් කරගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. මේ සියල්ල වෙන්නේ නිවැරදි නායකත්වයක් ලැබුණා. එම පුවතත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්තේ විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ රාත්‍රී 9:35 ප්‍රවෘත්තේ විකාශයත් සමග. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.